පත්කිරීම සඳහා කුමක්ද මවද්දා වරහ්මා ආදරය සෙනෙහස කරුණාව විවාහයේදී නිතරම මතක් කර ගන්නට ඕනේ මේ මවද්දා රහ්මා මවද්දා කියලා කියන්නේ ආදරය රහ්මා කියලා කියන්නේ සෙනෙහස කරුණාව ඒකේ අතර වෙනස දැන ගන්න ඕනේ මවද්දා කියනකොට ආදරය කියන එක ඔබ දන්නවා සෙනෙහස කරුණාව කියන එකත් වෙනස ඔයගොල්ලන් දන්න එතකොට ඉස්ලාම අපට ප්‍රකාශ කරන්නේ විවාහයක් කිරීම තුළින් විවාහය සාර්ථක වීම සඳහා තියෙන වැදගත්ම දේ තමයි මවද්දා රහ්මා තියෙන ඕනේ පවුලේ සැමියාත් එක්ක ඉඳලා කතා කරගෙන සැමියා තමගේ බිරිඳත් එක්ක එකට ඉඳලා කතා කරගෙන මේකින් තමයි ආදරය ඇති වෙන්නේ මේකින් තමයි සෙනෙහස වෙන්නේ දැන් සමහර ගෙවල් වල බලනවා එහෙම නැහැ කොහොමද ගෙදර උදේ පාන්දරම සැමියා වැඩට යනවා මම නිදි කියලා යනවා තට්ටු කරලා මම යනවා වැඩට ඉතින් මිසි හවසට එනවා සැමියා මේකේ මගේ ජීවිතේ තියෙන හොඳ නැහැ සමහර මම දැකලා තියෙන දේවල් මම කියන්නේ සමහර අයගේ කතා අහනකොට අපිට එනවා සැමියා ගෙදර එනකොට මම කොහෙද සමහර වෙලාවට කුස්සියේ සමහර වෙලාවට ටීවී එකේ හොඳ ඩ්‍රාමා එකක් යනවා මේක අතහරින්න බෑ එහෙම නේද පොඩ්ඩක් ඉන්න සැමියාත් ඇවිල්ලා ඉතින් ආදරෙන් කතා කරන්න වෙලාවක් තියෙනවා මෙයාගේ ආදරයේ සෙනෙහස රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා එහෙනම් එහෙම අපිට කරන්නට බෑ සැමියා නිවසේ ඉන්නකොට සුන්නත් සලාතයක් පවා ඉටු කිරීමේ හැකියාව බිරිඳට නැහැ සැමියාගේ අවසරයෙන් තොරව ඒ තරම්ම ඉස්ලාම් අර සැමියාත් එක්ක තියෙන බැදිය මවද්දා ආදරය රහ්මා කරුණාව කියන එක ඇති කිරීම සඳහාම ඉස්ලාම් මුල් තැන දෙනවා සුන්නා සලාතයට වඩා මුල් තැන දෙනවා කියලා කියනකොට කොයිතරම් අපි අපේ සැමියන්ට ලිංගතු විය යුතුයිද කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ එනිසා ඒ නිසා වෙම තමයි අපිට විවාහයක් මවද්දා රහ්මා වනේ මගේ ජීවිතේ මගේ පවුලේ සැමියත් එක්ක මේ මවද්දා රහ්මා නැහැ කියලා කිව්වොත් ඒ විවාහයේ සාර්ථකත්වයක් නැහැ එහෙනම් මේ ආදරය සෙනෙහස කරුණාව මේ දයාව ලෙංගතුකම නිතරම මනසින් ඒ වගේම තමයි ශාරීරිකව තියෙන්න ඕනේ කියන එක තමයි ඉස්ලාම අපෙන් ප්‍රකාශ කරන්නේ ඊළඟට තවත් දෙයක් කියනවා අල්ලාහ් තාලා මම මේ කතා කරපු වැකිය සූරතුල් රූම් දෙවෙනි පරිච්ඡේදය නැවත සූරතුල් බකරා 187 වෙනි වැකිය කියනවා මේ පෞල් ජීවිතය සම්බන්ධව අල් කුර්ආනයේ හොන්න ලිබාසුල් ලහු ව අන්තුම් ලිබාසුල් ලහු මේ කාන්තාව බිරින්දෑවරු ඉන්නවනේ මේ බිරින්දෑවරු ඔබට වස්ත්‍ර හා සමානයි ඒ වගේම ඔබත් ඔවුන්ට වස්ත්‍ර හා සමානයි වස්ත්‍රය කියලා කියනකොට කොහොමද ඇඳුම කියලා කියනකොට කොහොමද ඇඳුම ශරීරයට ඊටමත් සමීපයෙන් ඉන්නේ ඇඳුමෙන් තමයි තමන්ගේ ශරීරය ආවරණය කරගන්නේ එනිසා ඉස්ලාම් අපට කියනවා ඔබ ඔවුන්ට ඒ කියන්නේ බිරියන් බිරියන්ට වස්ත්‍ර හා සමාන ඇඳුම හා සමාන ඇඳුම කොයිතරම් ලෙංගතුව තියෙනවද ඇඳුම කොයිතරම් ලැජ්ජාව නැත්නම් ශරීරය ආවරණය කරනවද ඒ වගේම ඔබත් ඇයව ආරක්ෂා කරන්න ඕනේ ඇයත් ඔබට ආරක්ෂාවක් ඇයත් මේකට ලිබාස් කියනකොට තෆ්සීරිය උලමාවරු ඒ කියන්නේ විද්වතුන් බොහෝ දේවල් සඳහන් කරනවා දීර්ඝ ලෙස කතා කරන්න අවස්ථාවක් නැති නිසා මම මේ පෞල් ජීවිතයේ කොටස් පමණක් ඉදිරිපත් කරන්න තමයි මම මේ බලාපොරොත්තු වෙන්නේ සීමිත කාලයක් නිසා. ඒ නිසා ලිබාස් නිතරම මම මගේ සැමියාට වස්ත්‍රයක් වෙන්න ඕනේ. වස්ත්‍රයෙන් මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? මම ඇඳුමින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ බලාපොරොත්තු මගේ සැමියාට ලැබෙන්න ඕනේ. සැමියාගෙන් ඒ බිරිඳට ලැබෙන්න ඕනේ. මෙහෙම ජීවිතයක් ගත කළොත් තමයි සාර්ථක ජීවිතයක් කියන එක අල් කුර්ආනයේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි نساؤكم حرص لكم فأتوا حرصكم أن ناشئتم وقدموا لأنفسكم واتقوا الله سورة البقرة دسية විසිතුන කියන ආයතේ දැන් සමහර දේවල් අපි හිතනවානේ ඉස්ලාම් සමහර දේවල් කියලා තියෙනවා සමහර දේවල් අතහැරලා දාලා කියනවා කියලා මම මේක විස්තර කරන්න තියන්නේ නැහැ සූරතු බකරා 2 223 බලා ගන්න ඒකේ ඊට කෙටි අදහස සඳහන් කරන්න කොයිතරම්ද කිව්වොත් ඉස්ලාම් අපට ලිංගිකත්වයේ පවා සැමියා සමග තබන ලිංගිකත්වය කොහොමද තියෙන්නේ කියන එකත් ඉස්ලාම් අපට ප්‍රකාශ කරනවා. ඉතින් ඔබට දැනගන්න පුළුවන් සූරතු දෙවෙනි සූරාවේ 223 වෙනි වැකිය. ඒක විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට බලන්න පුළුවන්. ඒ
නිසා මේ කරුණු කාරණා තියෙනවා. දැන් අපි විවාහයක් කරගන්නේ ඇයි? ඇයි විවාහයක් කරගන්නේ? ඇයි විවාහයක් කරගන්නේ? අපිට තනියෙන් ඉන්න බෑ කියලා කිව්වා. ඉස්ලාම් කිව්වා අපට විවාහ මේ අවිවාහකව ජීවත් වෙන්න බෑ. මම තලාක් කියපු කාන්තාවක් නම් එසේත් නැත්නම් මගේ සැමියා අහිමි වුණා නම් මට තනියෙන් ජීවත් වෙන්න බෑ. මට සහකාරයෙක් අවශ්‍යයි. ඇයි මේ සහකාරයෙක් මට අවශ්‍ය වන්නේ? ඇයි මට විවාහයක් අවශ්‍ය වෙන්නේ? ඇයි? අපි ආරක්ෂාවට. මේ ආරක්ෂාව කියන එක ඉස්ලාම් කෝණ දෙක තුනකින් බලනවා. පළවෙනි එක තමයි අපේ බැල්ම ආරක්ෂා කිරීම. ඒ කියන්නේ මම විවාහක නම් මගේ බිරිඳට මම සතුයි. මගේ බිරිඳගෙන් තමයි මම සියල්ල ලබා ගන්නෙ. ඒතර මගේ බැල්ම ඇය විතර තමයි යොමු වෙන්නේ. මට තවත් කාන්තාවක් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඇයව බලලා තියෙනවා. අවිවාහ කෙනෙක්ට මොනවද වෙන්නේ? අවිවාහ කෙනෙක් බිරිඳක් නැහැ. තමන්ගේ ඇස් මොනවද වෙන්නේ? වෙනත් කාන්තාවන් කෙරෙහි යොමු වීමේ ප්‍රමණතාවය වැඩි. ඒක කියන්නේ පැ ඒ කියන්නේ අවිවාහක පිරිමියෙකුට අන්‍ය කාන්තාවන් කෙරෙහි බැල්ම යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඉස්ලාම් අපට කිව්වා ඔබේ බැල්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට තියෙන විසඳුම විවාහයයි. බැල්ම ආරක්ෂා කිරීමෙන් මොනවද ලැබෙන්නේ? බැල්ම කියන එක රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමයි කිව්වා zina කරයි කියලා. zina කියන්නේ දුරාචාරයේ මේ ඇස් ඇවිල්ලා zina කරයි කියලා. එහෙනම් අපි ඇස් වලින් zina කිරීමෙන් අපි වැළකෙන්න ඕනේ. එය ඔබේ ලිංගික අවයවයන් තහවුරු කරයි කියන එක පස්සේ zina එකේ තහවුරුකම අන්න ඒක කියලා සඳහන් කළා. ඒ නිසා මේ ඇස් ඉතාමත් භයානකයි. මේ ඇස් zina එකෙන් ආරක්ෂා කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ විවාහයක් සිදු කර ගැනීම. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමයි කිව්වා ඔබට ශක්තියත් නම් විවාහ කරගන්න. විවාහය ප්‍රතික්ෂේප කරන්නට බෑ කියන එක ඉස්ලාම් අපට ප්‍රකාශ කළා. කුරාණයේ සඳහන් කරනවා කුල්ලිල් මුඅ්මිනීන විශ්වාසවන්තයින්ට ප්‍රකාශ කරන්න නබිතුමනි යගුල්ලු මින් අබ්සාරිහිම් ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත් වයහ්ෆලු ෆුරුජහුම් ඔවුන්ගේ ලිංගික අවයවයන් ආරක්ෂා කරගන්නා ලෙසත් ඔබ ප්‍රකාශ කරන්නේ විවාහය තුළින් ザලික අස්කාලහුම් එය ඔවුන්ට ඉතාමත් පිවිතුරුයි. ඉන්නල්ලා ඛබීරුම් බිමා යස්නවුන්. අපි හිතනවනේ සමහර අය බොරුවට කියයි. තමන්ගේ මනසේ තියෙනවා යමක්. නමුත් ඉදිරිපත් කරන්නේ නැහැ. අල්ලාහ් තාලා කියනවා ඉන්නල්ලාහ ඛබීරුම් බිමා යාමල්. බිමා යස්නවුන්. ඔවුන් කරන සියල්ල පිළිබඳව අල්ලාහ් තාලා මනා දැනුමින් ඉන්න බව කුරානයේ සඳහන් කරනවා. අපට හංගන්න බෑනේ අපේ හදවතේ තියෙනවා. දැන් තවත් කෙනෙක්ගේ හදවතේ තියෙනවා මට කියන්න බෑ. නමුත් මගේ හදවතේ තියෙන දේවල් කාටද කියන්න පුළුවන්? අල්ලාහට කියන්න පුළුවන්. ඒ නිසා අපේ හදවතේ හංගගෙන ඉන්න එක නෙවෙයි අපි ඒක හෙලි කරලා අපි නියම ආකාරයට ඉස්ලාම් පවසන ආකාරයට අපි අපේ මනස ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නට ඕනේ. තවත් කියනවා වකුල්ලිල් මුඅ්මිනාත් කලින් කිව්වේ පිරිමින්ට. දැන් කියනවා කාන්තාවන්ට වකුල්ලිල් මුඅ්මිනාත් විශ්වාසවන්ත කාන්තාවන්ට පවසන්න නබිතුමනි යගුදුන්න අබල් මින් අබසාරිහින්. ඔවුන්ගේ බැල්ම පහත හෙන්න නිසා වයහ්ෆල්න ෆුරූජහුන්න ඔවුන්ගේ ලිංගික අවයවයන් ආරක්ෂා කර ගන්නා ලෙසත් අල් කුර්ආනයේ සූරතු නූර් 30:31 වැනි වැකිවල සඳහන් කරමින් සිටින. එනිසා ඉස්ලාමීය සහෝදරවරුනි ප්‍රථම කාරණාව විවාහයකදී අපි ලබන ප්‍රයෝජනය, අපි ලබන දායාදය, අපි ලබන කුසල මොනවද කිව්වොත් අපේ ඇස් දෙක ආරක්ෂා කරගෙන අපේ බැල්ම ආරක්ෂා කරගෙන හිට අල්ලාහු තාලා ඉදිරියේ මට යොමු වෙන්නට හැකියාව ලැබි. ඒ නිසා අපි මේ දේ එහෙනම් අපි විවාහයක් කරගන්න ඕනේ මන්ද නැද්ද? අනිවාර්යයෙන්ම විවාහයක් කරගන්න ඕන. කාටවත් කියන්න බෑ නෑ මම කියන්න. හැමෝටම ආශාවක් කියන එක තියෙනවා. ඒක මේ බොරුවට හංගලා හරියන්නේ නෑ. ඉස්ලාමයේ තමයි ඉස්ලාම් යම් දෙයක් ඕනම දෙයක් සියල්ල අපි ඉතාම විවෘතව කතා කරනවා. විවෘතව කතා කරන තියෙන නිසා මේ දේ අපත් විවෘතව ප්‍රකාශ කරනවා. ඊළඟ කාරණාව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ හදීසම අපි දකිනවා. ඔබේ ලිංගික අවයවයන් ආරක්ෂා කිරීම. පළවෙනි එක අපේ බැල්ම ආරක්ෂා කිරීම. දෙක මේ බැල්ම තහවුරු කරන්නේ අපේ ලිංගික අවයවයන් වැරදි විදියට පාවිච්චි වෙන්නට යන මොහොතේ. ඒ නිසා අපි මොනවද කරන්න ඕනේ? දෙවෙනි හේතුව අපේ කාමුක හැඟීම්, කාමුක වින්දනයන්, ශාරීරික කාමුක වින්දනයන් අපි ආරක්ෂා කර ගැනීමට සඳහා තමයි ඉස්ලාම් අපට විවාහයක් දීපේ. ඒතර විවාහයක් සිදුවීම තුළින්
අපි මේවා අපේ අවශ්‍යතාවයන් සැමියා සමග සිදුවීමෙන් අපේ අන්‍ය ඒ කියන්නේ පිටස්තර පුද්ගලයන් හෝ වෙනත් අය කෙරෙහි අපි යොමු වීම අපි ආරක්ෂා කර ගන්නට පුළුවන් කියන එක ඉස්ලාම අපට ප්‍රකාශ කරමින් සිටිනවා. තුන්වෙනි කාරණාව අල් හුසූල් අල නස්ල්. මේක තමයි තාමත් වැදගත් වෙන්නේ. අපේ අපේ පරම්පරාව නැත්නම් අපේ දරුවෝ හදන්න වඩන්න තමයි මේ විවාහය තියෙන්නේ. සමහර උදවිය විවාහයේදී දැන් මේ අලුත් යුගයේ කොහොමද කිව්වොත් මට එක්කෙනෙක් ඇති දෙන්නෙක් ඇති ඒකත් එකම නමත ගන්න. සමහර රීසන්ස් තියන්න පුළුවන්. ඒ කියන්නේ රීසන් කියලා කියන්නේ සමහර කරුණු තියෙන්න පුළුවන්. ඒක යුක්ති සහගතයි. යුක්ති සහගතයි කියන්නේ එයාට දරුවා එක් දරුවෙක් නැත්නම් දරුවෝ දෙන්නෙක් විතරයි හදන්න පුළුවන්. හේතුව මගේ ශරීරය ඒ තරම්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි යම් යම් හේතුන් දෙන සාධාරණ හේතුන් මත. නමුත් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තුන්වෙනි ළමයාත් මට හම්බුනායින් පස්සේ මේ ළමයිට කන්න දෙන්නේ කවුද? මෙයාගේ ඉස්කෝලේ කටයුතු කවුද කරන්නේ? මේ හේතුන් මත කරනවා නම් මේක වැරදි. එනිසා අපට අපේ පරම්පරාව නැත්තම් අපේ ජාතිය අපට අපේ සමාජයට තවත් සමාජිකයන් ඇති කිරීමේ වගකීම විවාහය තුළින් සිදු වෙන්න ඕනේ. එහෙම උනේ නැත්නම් නිකම්ම නිකම් තමන්ගේ ආශාවන්ට පමණක් සීමා වෙලා මේ පරම්පරාව මගේ පවුල් සංස්ථාව සමාජිකයන් අධික කර ගැනීමට මම පෙළඹෙන්නේ නැත්නම් ඒ විවාහයේ කිසිදු වැඩක් නැහැ. එනිසා තමයි සමහර අය මගේ ඇවිල් උපදෙස්සා අසරත් මේ මම විවාහකයි නැත්නම් මගේ බිරිඳට දරුවෝ නැහැ කියලා. මොන වගේ පිළිතුරක්ද දෙන්න පුළුවන්? මොනවද දෙන්න පුළුවන්? මොනවද දෙන්න පුළුවන්? ඩිවෝස් කරන්න කියලා? එන මොනවද කරන්න පුළුවන්? දරුවෝ නැත්නම්? ආ? අල්ලාගෙන් දරුවෝ නැද නෑ මම දෙන්න දෙන්න දුන්නේ. අල්ලා කුරානයේ සඳහන් කළා දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් විවාහ වෙන්න කියලා. එහෙම නේද? ඒකට ඔබලා කැමති නෑ. ඒක තමයි කාන්තාව ඔයාලමගේම තමයි රසුල්ලාගේ වයිෆ්ලාත් එහෙම තමයි හිටියේ. නැතුව නෙමෙයි. තවත් කෙනෙක්ට හොඳම නීතිය මොකද්ද? ඒ හින්දා තමයි මේ හතර දෙනෙක්ම විවාහ වෙලා ඉඳ ඕනේ කියන එක ඉස්ලාම් කිව්වේ නෑ. යම් යම් රීසන්ස් තියනවා. එතකොට අවශ්‍යතාවයක් ඇති වෙවි. ඒ නිසා එහෙම කරන්න කියන එක. නැත්තම් මේ සමහර අපේ උදවියත් අරන් තිනවා අර හතර දෙනෙක් විවාහ වෙන්න ඕනේ කියලා එක්කෙනෙක්ව බලන යවත් විවාහ කරනවා මෙයාත් විවාහ කරනවා පවුල බලනකොට ඇතුලේ ඔක්කොම කචල් අර මවද්දා රහමා කියන එකක්වත් නැහැ අන්තිමට පවුල් ජීවිතේ නාස්ති වෙලා යනවා. එහෙම නෙමෙයි. දැන් මේ වගේ අවස්ථාවක ඒ සැමියාට පුළුවන් තවත් විවාහයක් කරගන්න. ඒ කාන්තාවට ඉඩ දෙන්න ඕනේ. ඒ කාන්තාව ඉඩ දීම තුලින් මොනවද වෙන්නේ? දරු සම්පතක් තවත් කෙනෙක් මාගෙන් මට ලැබෙයි. ලැබෙයිද නැද්ද? මගේම දරුවෙක්. මගේ සැමියාගෙන් දාව ලැබිච්ච දරුවෙක්. මොනම දේ තමයි තවත් විවාහයක් කරගෙන. එහෙමද නැද්ද? එහෙමයි. ඒක තමයි ඉස්ලාම අපට පෙන්නන්නේ. අපට ඕනේ ඇයි අපි වයසට ගියන් පස්සේ සමහර දේවල් අපි කල්පනා කරලා බලනවා. සමහර අම්මා තාත්තලාට දරුවෝ නැහැ. ඒ අය කොහෙටද යන්නේ? හම්බ කරන මේ ලෝකෙින් මේ ජීවිතේ මේ කියන්නේ දුනියා ජීවිතේ ඉන්නකොට හම්බ කරලා බෑන්ක් කරලා කොහොම තියලා අර හොඳම වයස ගෙවිලා ගිහිල්ලා දැන් අවශ්‍යතාවයක් නැහැ. දරුපල නැහැ. දැන් මොනවද වෙන්නේ? වයසට ගියයින් පස්සේ තමගේ මුදල් සියල්ලක්ම ඔන්න වැඩිහිටි නිවාසයකට නැත්තම් වෙන කාට හරි භුක්ති විඳීම සඳහා දීලා යනවා. ජීවිතයේ අර්ථයක් නැහැ. ජීවිතයේ අර්ථය තියෙන්නේ අර නසල් එක. ඒ කියන්නේ තමන්ගේ පරම්පරාව තමන්ගේ පවුලේ සමාජිකයින් වර්ධනය කිරීමේ ඉතාමත් වැදගත් හේතුවක්. ඒ නිසා ඉස්ලාමයේ අපට ප්‍රකාශ කරන මේ කරුණු තුන තමයි මූලික පදනම වන්නේ මොකක් සඳහාද? විවාහය තුලින් අපි ලබා ගන්නා වූ එවිට මේ කරුණු ටික අපි හොඳින් අවබෝධ කරගත්තා නම් විවාහ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉස්ලාමීය සහෝදරෝනි මේ ඉස්ලාම අපට පෞල් ජීවිතයේදී මුල් තැන දීලා තියෙන්නේ කාටද? ඒ කියන්නේ නඩත්තුවට කාටද? ස්වාමි පුරුෂයාට. ඇයි බිරිඳට දුන්නේ නැත්තේ? ඇයි බිරිඳට ඒ වගේ බාරකාරත්වයක් නැද්ද?
බිරිඳට ඒ නඩත්තුව කිරීමේ හැකියාවක් නැද්ද? ඉස්ලාම අපට ප්‍රකාශ කරන්නේ මෙන්න මෙහෙම. الرجال قوامون على النساء. සූරා නිසා 34 වෙනි වැකිය. الرجال පිරිමි අය තමයි قوامون على النساء. කාන්තාවන් නඩත්තු කිරීමේ හැකියාව ශක්තිය ඇති පිරිමිට තමයි. එහෙමනම් මගේ පවුල නඩත්තු විය යුතුයි මා නිසා මගෙන්ද නැත්නම් මගේ ස්වාමි පුරුෂයාගෙන්ද? ස්වාමි පුරුෂයාගෙන් නඩත්තු වෙන්න ඕනේ. بما فضل الله بعضهم على بعض. හේතුව අල්ලා ඇතෙමෙකුට වඩා ඇතෙකෙමෙකුව උසස් කරලා තියෙනවා. ඒ උසස්භාවයේ දහමට බාධක වෙන්නේ නැහැ. ඒ උසස්භාවයේ තමන්ගේ අයිතිවාසිකම් වලට බාධක වෙන්නේ නැහැ. කාන්තාවට සමයිතිය නෙවෙයි නිසි අයිතිය ලැබෙන්නේ. සමයිතිය කොහොමත් ලැබෙන විදියක් නැහැ. සමයිතිය පිරිමියාගෙන් එක් එක් අයට එක එක ආකාරයක. කාන්තාවගේ උත් එහෙමයි. ඒතකොට කාන්තාවටයි පිරිමියාටයි සමයිතිය කොහොමද ලැබෙන්න පුළුවන්? සමයිතියක් ලැබෙන්නේ බෑ. නිසි අයිතියක් හිමි වෙයි. ඒ නිසා මේ මේ වගකීම දරන්න උසස්ම උදාාරතම තැනත්තා ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයාගේ නඩත්තුව යටතේ තමයි බිරිඳ සිටිය යුත්තේ කියන එක ඉස්ලාමයේ ප්‍රකාශ කරන හේතුව වබිමා අන්ෆකූ මින් අම්වාලි. ස්වාමි පුරුෂයන් තමයි ඔවුන්ගේ ධනෙන් ඔවුන් උපයන දෙයින් ඔබට වියහිදම් කරන්නේ. එනිසා ෆස්සාලිහාතු කානිතාතුන් හාෆිලාතුන් ලිල්ගයිබි මා හෆිලල්ලාහ්. අපි දැහැමි කාන්තාවන් වෙන්න ඕනේ. පතිවත රකින්න කාන්තාවන් වෙන්න ඕනේ. තමන්ගේ රහසිය, ඒ කියන්නේ පවුලේ රහසිය දේවල් ආරක්ෂා කරගන්නා වූ කාන්තාවන් වෙන්න ඕනේ කියන එක ඉස්ලාම අපට ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ නිසා අපි කුමක්ද කර යුත්තේ? අපේ කව්වා අපිව නඩත්තු කරන්නේ කවුද? ස්වාමි පුරුෂයා. එයාගේ නඩත්තුවට යටතේ තමයි නඩත්තුව කියලා කියන්නේ කුමක්ද? මුදල් වලින් විතරක්ද? මුදල් හදවතින් විතරක් දෙවෙන්නේ. ස්වාමි පුරුෂයාට කී කරුවේ? ස්වාමි පුරුෂයා කියන දේවල් අහලා ජීවත් වීම. ස්වාමි පුරුෂයා යමක් කරන්න කියලා කිව්වොත් ඒදී කිරීම. ස්වාමි පුරුෂයා යමක් නොකරන්න කියලා කිව්වොත් ඒදී නොකිරීම. නමුත් එක දෙයක් හැර අල්ලාහට හා රසූල්ට වෙනස් දෙයක් කියනවා නම් ඒ දෙයට විතරමයි මට යටත් වෙන්න බැරි. ඒ හැරෙන්නට අන් සියලු දේවල් වලට කාන්තාව යටත් වෙන්න ඕන. එහෙමද නැද්ද? දැන් මට රයිට්ස් නැහැ. හරිද? ඒක ස්වාමි පුරුෂයත් එක්ක අපි කතා කරන්න ඕනේ කොහොමද කාන්තාවක් එක්ක කටයුතු කරන්න ඕනේ කියන එක. ශාලාවලින් මහත්යාලා දවසට එකක් එන්න අපි කතා කරමු. කොහොමද එයාට කොහොමද බිරිඳත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඒක කාන්තාව කියන එක සම්පූර්ණයෙන්ම අවනත වෙන්න ඕනේ තමන්ගේ ස්වාමි පුරුෂයාට. ඒ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම මේ ඉස්ලාමීය සහෝදරවරුනි, දැන් කාන්තාවගේ වගකීම් මොනවද? එහෙමනේ. දැන් පිරිමියාගේ නඩත්තුව කියනකොට කරුණු තුනකින් නඩත්තු වෙනවා. එකක් ඇවිල්ලා මොකද්ද? ඉන්න හිටින්න තැන ලබා දීම. බිරිඳගේ ගෙදර ගිහිලා ඉන්න එක නෙවෙයි. එහෙමනම් එයාට කොන්ද පණ නැහැ. ඇත්ත කියන්න ඕනේ. ස්වාමි පුරුෂයා කියනකොට තමන්ගේ ගෙදර බිරිඳගේ ගෙදර බින්න බැහැන එක නෙවෙයි. මොනවද කරන්න ඕනේ? ඉඩ නැහැ, ගෙයක් නැහැ, කුලියට හරිය එළියට ගිහිල්ලා ජීවත් වීම තමයි ගොඩක් හොඳ. නැත්තම් තියෙනවා සමහර ප්‍රශ්න ඔයාලම දන්නව ඇති. පවුල් ප්‍රශ්න කියනකොට ඔයාලම දන්නව නැතුව ලෙවෙන්නේ. අනැන්දම් මගේ මොන වගේ ඒවා එනවද? තවද ගොඩක් දේවල් තියෙනවා. විවාහ වුණේ අනතුරුව හොඳම දේ තමයි නැන්දම්මත් එපා. මගේ ගෙදර කට්ටියත් එපා. මම වෙනම ජීවත් වෙන්නේ. ඒක තමයි සුදුසුම දේ. විවාහයක් වුණ ගමන් අපි ඇඩ්වයිස් කරන්න ඕනේ අපේ දරුවන්ට එපා කියලා කියනකොට අතහැරලා දාන එකද? ඥාතිත්වය රකින්න ඕනේ. නමුත් විවාහයෙන් පස්සේ ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන ස්වාමි පුරුෂයා බිරිඳට තනියෙන් තීන්දු ගැනීමේ අවකාශය සැලසෙන්නේ පවුල් පිටින් ජීවත් වෙනවා. එනිසා ඒ අවකාශය ලබා ගන්නට පුළුවන් අපි වෙනමම ජීවත් වුණොත් පමණයි. එහෙනම් දැන් ඔයාලා අත්දැකීම් විඳලා ඇති සමහර තැන්වල තමන්ගේ නැන්දම් මගේ කොයිතරම් දේවල් වලට අපි මුහුණ දෙනවද කියන එක නේද? එනිසා අපි එහෙම නෙවෙයි, අපි කොහොමද නැන්දම්ලත් එක්ක කතා කරන්න කියන එකත් අපි පස්සේ කතා කරමු. දැන් අපි කරන්නේ අපි ආරක්ෂා කිරීම සඳහා අපි මේ අපේ වගකීම් මොනවද කියන එක. කන්න බොන්න ලබා දෙන්න ඕනේ කවුද? ස්වාමි පුරුෂයා.
එවැගේම ඉන්න හිටින්න එවැගේම ඇඳුම් පැළඳුම් සියල්ල සපයන්න ඕනේ ස්වාමි පුරුෂයා කියන එක ස්වාමි පුරුෂයන් ඉල්ල දැනගන්න ඕනේ නිසා ඒක ඒ අයගෙන් විසින් වෙනවා නම් මට මොනවද තියෙන වෙනවෙයිද හරිද නැද්ද කාන්තාවගේ නිසි රයිට්ස් ලැබුණාද නැද්ද ගිහිල්ලා රස්සාවක් කරලා හම්බ කරගෙන ඇවිල්ලා කන්න බොන්න දෙන්න ඕනේ කියලා තියෙනවද බස් එකේ නැගලා පය ගානක් ගිහිල්ලා මොනවාද රස්තිය අද වෙලා ඇවිල්ලා මහන්සි වෙලා යමක් කරන්න ඕනේ කියලා තියෙනවද කඩේට ගිහිල්ලා දැන් සමහර අයට කඩේට යන්න වෙනවා මම කියන්නේ හොඳම දේ කඩේට ගිහිල්ලා බඩු අරගෙන ඇවිල්ලා ගෙදර උයන්න බියන්න ඔක්කොම මම කරන්න ඕනේද හරි ස්වයංපෝෂයෙක් නම් මොනවද කරන්නේ සියල්ල තමන්ගේ බිරිඳගේ තැනට ගෙනත් දෙන එක තමයි ඔහුගේ වගකීම ඒ වගකීම ඔහු ඉටු කරනවා නම් අල්හම්දුලිල්ලා ජීවිතේ අනිත් ඒවා සාර්ථකයි එහෙමද නැද්ද right අද ඩිවෝස් කේසුත් එන්නේ එහෙම තමයි බලන්න පුළුවන් සමහර දික්කසාල එනවා පොඩි දෙයක් මහත්යක් අන්න දෙන්නේ නැහැ බොන්න දෙන්නේ නැහැ වගේ මොන මොන හේතු වෙන්නේ නැති කියලා අඩුපාඩු ඇති අපි සමහර කාන්තාවක් මොනවද කරන්නේ අපි දන්නවා අපේ ප්‍රමාණය ප්‍රමාණයට වඩා අපි ඊළඟ විදියකුත් නැහැ මගේ ප්‍රමාණයට අනුව මම ජීවත් වෙන්නත් බලන්නවා ඒක අපේ කාන්තාවගෙන් සමහර වෙලාවට අතහැරෙනවා මග හැරෙනවා මම පුළුවන් මේ දින සොච්චමින් ජීවත් වෙන්න කියලා කතා කරයි එතකොටත් ප්‍රශ්න ඇති වෙනවා නෑ අපි බලමු ස්වාමි පුරුෂයාත් ඒක කතා කරනවා මේක ප්‍රමාණවත් නෑ එයා කියනවා මට මෙච්චර හොයන්න පුළුවන් ඊට වඩා මට ගණන් දෙන්න පුළුවන්ද බෑ සාකච්ඡා කරලා එයාත් එක්ක ඒ තීන්දුව ගිරනවට එන්න ඕනේ කියන එක ඉස්ලාම් කාන්තාවගේ වගකීම තමයි තමන්ගේ වගකීම තමයි ගෙදර ස්වාමි පුරුෂයා කන්න බොන්න ඉන්න හිටින්න අඳින්න පළඳින්න සියල්ලක් කරනවා දෙනවා නම් ඔහුගේ වස්තුව ඔහුගේ නිවස ආරක්ෂා කිරීම නිවස වස්තුව කියනකොට සම්පත් ස්වාමි පුරුෂයාගේ සතු සම්පත් ආරක්ෂා කිරීම බිරිඳගේ වගකීම ඒකත් එක්කම ඔහු විසින් දාව දරුවෝ හදා වඩා ගැනීම වගකීම තියෙන කාටද කාටද තියෙන්නේ බිරිඳට තියෙන්නේ මේ දෙක තමයි කොච්චර ලේසිද බලන්නකෝ. පිරිමියෙක් නම් කොයිතරම් අමාරුද කියලා කිය බලන්නකෝ. ගිහිල්ලා රස්තිය ආද වෙලා හම්බ කරගෙන ඇවිල්ලා උදේ හවස එනවා. හරි අමාරුයි. කාන්තාවට තියෙන මුකුත්ම නැහැ. ඉස්ලාම් කොයිතරම් ලේසි කියලා දිනනවද කියලා බලන්න. රජ සැප. කියලා කියනවනේ. ඇයි? මට තීරණය මුකුත් නැහැ. හරියට මේ දෙපාර්ශ්වයම කටයුතු කළොත් තමයි මේ දෙන්නේ. එක පාර්ශ්වයක් ඇසින් අතහැරිලා අනිත් පාර්ශ්වය අතහරිනවා නම් මේ දෙය අපට ලැබෙන්නේ නැහැ. පිරිමියාට තේමයි රජසැප ඉස්ලාම් කියන විදිහට අපි කටයුතු කරනවා නะ ඇයි අල්හම්දුලිල්ලා හම්බ කරලා එනවා ගෙදර ඉන්නකොට දිරිඳ හොඳයි දරුවෝ හදාලා කරලා දරුවෝ හරිය ආදරෙන් කතා කරනවා දරුවෝ අම්මා හොඳින් හදලා වඩලා තිනවා හොඳ දේවල් කියලා දීලා තිනවා මේක තමයි මල්කගේ වගකීම දරුවෝ හදා වඩා ගන්නවා කියලා කියන්නේ කොහොමද හොඳ සාර ධර්ම පිරිච්ච දරුවෝ හදා මට දරුවෝ හදා ගන්න වෙලාවක් නැහැ එනකෙංග වේලෙක ටයිමී කිලි එතනියෝ වේලෙක ආක්ක වෙනු මදසේ වෙනු මිදසේ වෙනු හැමෝටම තියෙනවා අපිට වෙලාව ගන්න ඕනේ දරුවන්ට කියලා වෙනම වෙලාවක් තියා ගන්න ඕනේ හැම තිස්සෙම කුසීර වෙලා මේ ටයිම් මැනේජ්මන්ට් එකක් කියලා එකක් තියෙනවා මේ කාන්තාවන්ට වැදගත්ම කියලා දෙන්න ඕනේ ඇයි අපිට කාලය ඉතුරු කරගන්න බැරි නිතරම කුසී එක දෙයක් තියෙනවා අමතර දේවල් තියෙන නිසා තමයි කුසීර වෙලා ඉන්නේ අමතර දේවල් gedara තියෙන නිසා තමයි මොනවද වෙන්නේ මට කාලය නැත් ඒක වෙන මොකක් දවසක කතා කරන්න පුළුවන් දැන් බිරිඳගේ වගකීම ඒ දරුවන්ව හොඳින් හදා වඩා ගැනීම කියන එක හොඳින් අවබෝධ කරගන්න ඕනේ දරුවා හදා වඩා ගැනීම පිළිබඳව තව දවසක අපි කතා කරන්න පුළුවන් මේ මම මේ මුළු පෞල් ජීවිතයේ ඉතාමත් මේ මාතෘකා කොට කතා කර හැරෙඩට එක එක වෙනම මාතෘකා මම කතා කරේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ ඒ වගේම තමයි සමහර උදවි කියයි මේ කාන්තාවට අයිතියක් නැහැ රයිට්ස් නැහැ කියලා කියයි. මේ වගේ කියන පාර්ශවය දෙන්නේ කියනවා. කවුද දන්නවද? දැන් ඔයාලා අහන්න පුළුවන් අපිටත් මේ කාන්තා අයිතිය නැහැ කියන එක ඉස්ලාම් නවන සහෝදරයන්ගෙන් ගොඩක් අහන්න තියෙනවා. ඇහෙනවද නැද්ද? මොනවද මේ දීලා තියෙන්නේ? උත්ම නැහැ කියලා අහන්න ඉඩ තියෙනවා. මේකේ එකක් තමයි එක් පාර්ශවයක් ඉන්නවා නොදෙරුවත්කම නිසා කතා කරන උදවිය. ඉස්ලාමයේ කාන්තාවට ලබා දීලා තියෙන ඒ අයිතිය මොනවද කියන එක දන්නේ නැහැ. බාහිරින් කල්පනා කරලා කතා කරනවා. බාහිර පෙනුම කොහමද?
බලන්නකෝ කළු ඇඳගෙන මුහුණ වහගෙන යන්නේ විදියක් නැහැ. මේව තමයි දකින්නේ. බලන්නකෝ මෙයාට මේ කොහේ බැලුවත් හරි කාන්තාව සමාජයේ නැහැ. මේක දකින්නේ කවුද? එහෙම නේද? මේක ඉස්ලාම අපිට තියෙන ආරක්ෂාවක් කියන එක. මේක දකිනකොට එය නොදෙනුවත් කමින් කතා කරනවා ඉස්ලාමයේ මොනවද දීලා තියෙන්නේ කාන්තාවට. අනිත් එක අනිත් පුද්ගලයා කවුද දන්නවද? ඉස්ලාමයේ වටන්නට කතා කරන උදවිය. එකක් ඉස්ලාමයේ පිළිබඳව අවබෝධයක් නැහැ. කාන්තාව ඉස්ලාමයේ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන පිළිබඳව අවබෝධයක් නැති නිසා ඒ ජාහිල් ඒ මොඩයා කතා කරන්නේ. අනිත් එක කෙනා තමයි නැ දන්නවා. දැන දැනත් අපට පහර දෙන්න ඕනෙම කියලා ඒ මතේ ජීවත් වෙන උදවිය. ඒ නිසා අපි ඒක පැහැදිලි කර දෙයිම අපේ වගකීම. මොකද කාන්තාවන්ට නැත්තේ රයිට්ස් කියන්නකො. මොන රයිට්ස් ලෝඩ් කියලා කියන්නකො. ඉගෙන ගන්න එපා කියලා කිව්වද? ඉගෙන ගන්න එපා කියලා කිව්වද? නැහැ. දැන් මේ දැන් අපි කියන රූපලා වන්‍ය තියෙනවනේ. මේව එපා කියලාද කිව්වද ඉස්ලාම්? නෑ. ඕනි තරම් මේකප් කරගන්න ප්‍රශ්නයක් නෑ. මේ අපි දකිරන්නේ සමහර ඇඳුම් ඇඳගෙන පාරේ යනවනේ. ඒ වගේ අඳින්න එපා කියලා කිව්වද? එපා කිව්වද ඉස්ලාම්? නෑ අඳින්න. ගෙදර කොයි තරම් ලස්සනට ඉන්න ඕනේද? ඊට වඩා ලස්සනට ඉන්න. පාරේ යන කාන්තාව ඉන්නවනේ ඒ අය අඳින අඳුම් බලනකොට මටත් අඳින්න හිතෙනවා. අඳින්න එපා කියලා කිව්වේ නෑ. නමුත් කාගේ ඉස්සරහද? ස්වාමි පුරුෂයා ඉස්සරහ. රයිට්ස් නැද්ද? ඉස්ලාම් කිව්වද එපා කියලා අඳින්න? කිව්වේ නෑ. ඔක්කොම භුක්ති විඳින්න පුළුවන්. නමුත් අපිට තියෙන්නේ සීමා කරලා. තමන්ගේ ස්වාමි පුරුෂයා ඉස්සරහ අපිට ඕන විදිහට ඉන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබට තියෙන සීමාව මොකක්ද? අන්‍ය පිරිමින්ට නොපෙනෙන ආකාරයෙන් ජීවත් වීම. අන්‍ය පිරිමින්ගේට තමන්ගේ ආකර්ෂණය නොලබන විදියට ජීවත් වීම තමයි සෑම කාන්තාවකගේ වගකීම. එහෙමද නැද්ද? රයිස් දුන්නේ නැද්ද? රයිස් දීලා තියෙනවා. හරි. කෑම බීම අඳින්න පළඳින තව මොනවද තියෙන්නේ? අඩුව කියන්නකො. මම නර ඔඩි අපිට. හැම දෙයක්ම අපිට තියෙනවා. අපිට එළියට පේන්නේ රයිට්ස් නැහැ කියලා ඒ අන්‍ය පිරිමින්ගේ නිසා. අපි එළියට නැඹුරු නොවන නිසා. එනිසා අපට අල්ලාහ් තාලා ලබා දීලා තියෙන රයිට්ස් ගොඩක්. තවත් දෙයක් දීලා තියෙනවා. මොකද්ද තව රයිට්ස්? අයිතිවාසිකම්. දේපල අයිතිවාසිකම් දීලා නැද්ද? ඉස්ලාම් දීලා නැද්ද? දීලා තියෙනවා. නමුත් ඒකේ පොඩි දෙයක් තියෙන වෙනසක් තියෙනවා. ඒ පිරිමියා මෙන් ඒ කාන්තාවන් දෙදෙනෙකු මෙන් කොටසක් කාටද යන්න ඕනේ? පිරිමියාට යන්න ඕනේ. ඒ කියන්නේ පිරිමියාට එකක් පිරිමිය කාන්තාවන් දෙදෙනෙක්ට දැන් ඒ කියන්නේ පිරිමියාට ලැබෙන කොටස කාන්තාවන් දෙදෙනෙකුට බෙදලා දෙන්න ඕන. අඩුයි කාන්තාවට. සාධාරණද නැද්ද? කියන්නකෝ බලන්න. ඔයගොල්ලන් කියන සාධාරණද නැද්ද කියලා. දැන් මගේ තාත්තා සමහර දේවල් අතහැරලා ගිහිලා තියෙනවා. මේක වරාසත්. වරාසත් කියන්නේ මොකද්ද? දේපල අයිතිය. දැන් මගේ සහෝදරයෝ ඉන්නවා. මමයි ඒ කියන්නේ කාන්තාවකුයි කවුද? තව පිරිමි සහෝදරයෙකුයි තමයි ඉන්නේ. පිරිමියාට ඉස්ලාම් කියනවා. නෑ නෑ වාට දෙකක් කාන්තාවට එකයි ලැබෙන්න ඕනේ. වස්තුවෙන් එකයි ලැබෙන්න ඕනේ කියලා කියනවා. මේක සාධාරණද? ඔයගොල්ලෝ කතා කරන්නේ සාධාරණද? ඇයි සාධාරණ? ආ? ආ. ඔව්. රයිට්. පිරිමියාගේ පැත්තෙන් බලනවා නම් එයාට වියදම වැඩි. එයා තවත් විවාහයක් කරගන්නවා. ඒ විවාහය කරගන්න මනමාලිට මොනවද කරන්න ඕනේ? නඩත්තු කරගන්න ඕනේ. ඒ ඔකෝම වගකීම කාටද දැනෙන්නේ? අරයා බැඳලා යයි. මේ පැත්තෙම කොටසක් තියෙනවා. ස්වාමි පුරුෂයාගේ පැත්තෙම කොටසක් තියෙනවා. මේක පිරිමියාට ලැබෙයිද? කාන්තාවට රයිට්ස් තව අයිතිවාසිකම් වැඩි. මම නම් කියන්නේ. ඉස්ලාම්පට එහෙම තමයි දීලා තියෙන්නේ. එහෙම නේද? අල්හම්දුලිල්ලා. අල්ලාහ් තාලා මේවා ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඇයි කාන්තාවට බැලන්ස් කරලා නිසි අයිතිය දීලා තියෙන්නේ. නිසි අයිතිය දීලා තියෙන නිසා අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ මොනවද කියන එක. අනිත් එක තමයි ආගමික කටයුතු. ආගමික කටයුතු වලට
මොනවද දීලා තියෙන්නේ? සියලුම අයිතිවාසිකම් කාන්තාවට පිරිනමලා තියෙන්නේ. අදාවද නා සොන්න විශේෂංගල් වෙලංගරායිකුම් යාර්ක සිංහල වෙලංගාදාක කජිතුතුන නෑ සයික ඔන්න වෙලංගල්ල නෑ. හයි නසුරුකමා සොරොර ඔර් පෙන් වන්ද තිරමණ මුඩිකරදු මූණු කාර්යවල කාවේ. ඔන්නු එඟල කන්ගල පාදහතු කොල්රදු. එඟල අපංගල පාදහතු කොල්රදු. அதே போல எங்கட மனசுகள் அதாவது எங்கட கண்ணையும் ஈமான பாதுகாத்துக் கொள்ள வேணும். விசேஷமாக அதுல நான் சொன்ன விஷயங்கள்ல மூன்றாவது விஷயம் எங்கட குடும்ப உறவினர்களை அதிகரிக்கிறதுக்காக வேண்டிதான் நாங்கள் திருமணம் முடிக்கிறோம். இதுதான் எங்கட காரணம். அந்த திருமணத்துள்ளுக்கு ரெண்டு காரியங்கள் இருக்க வேணும். மவத்தா ரஹ்மா அன்பு கருணை இதெல்லாம் குடும்பத்தில் இருந்தால் தான் உண்மையான ஒரு குடும்பமாக வாழ முடியும். எனவே ஒரு பெண்ணுடைய ஒரு ஆணுடைய கடமை என்ன, ஒரு பெண்ணுடைய கடமை என்னங்கிறதாக நாங்கள் விலகி கொள்ள வேணும். ஒரு ஒரு கணவன் ஒரு கணவனுடைய கடமை என்னன்னு சொன்னால் தின்றத்துக்கு அதாவது உணவு, அதே போல இருக்கக்கூடிய இடம், அதே போல எல்லா செலவினங்களும் என்ன செய்யணும், ஒரு கணவனூடாக கணவன் மூலமாக ஒரு பெண்ணுக்கு கிடைக்கக்கூடிய கிடைக்க வேண்டிய அம்சங்கள் ஆடை உணவு இருக்கிறதுக்கு இருப்பிடம், இந்த மூன்றும் கடமையினூடாக வாழ வேண்டியது. ஒரு பெண்ணுடைய கடமை என்ன? பெண்ணுடைய கடமை ரசூல் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவங்க சொன்னாங்க, அந்த குடும்பத்தில் அதாவது அந்த கணவனுடைய பொருட்களை கணவனுடைய சொத்து என்ன செய்யறது, பாதுகாக்கிறது ஒரு பெண்ணுடைய கடமை, ஒரு மனைவியுடைய கடமை. அதே போல கணவனுடைய ஒரு சொத்து தான் பொருட்கள், அடுத்த சொத்து தான் எது, பிள்ளைகள். இந்த இரு இந்த பிள்ளைகளையும் நல்ல முறையில் பராமரிக்கிறது ஒரு மனைவியுடைய கடமைங்கிறதாக ரசூல் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் சொன்னாங்க. எனவே இந்த விஷயங்கள் நாங்கள் கவனிக்க வேண்டும். அதே போல நான் சொல்ற விஷயங்கள், கணவனுக்கு ஒரு பெண்ணுக்கு ரைட்ஸ், பெண்ணுடைய உரிமைகள் இருக்கிறதா இல்லையா, பெண்ணுக்கு இருக்குதா இல்லையா? அல்ஹம்துலில்லாஹ், தாராளமான ரைட்ஸ், அந்த உரிமைகள் இஸ்லாம் வழங்கியிருக்கிறது. அதுல முதலாவது படிப்புடைய படிக்க வாடாமின்னு சொல்ல இல்லையே சொன்னாங்க, படிக்கத்தான் சொன்ன. நாங்க நினைக்கிற அடுத்த பெண்கள் பார்க்கிற நேரத்தில் எல்லா விஷயங்களும் செய்யற, நாங்க தான் இப்படி இல்லாம இருக்கணும் என்ன நாங்க நினைக்கிறோம். ஆனா இஸ்லாம் சொல்லல, இஸ்லாம் அடுத்த பெண் எதையெல்லாம் செய்யறதோ அதையெல்லாம் எங்களுக்கும் செய்யலாம், ஆனா சில வரையறைகள் இருக்கிறது. அந்த வரையறைகள் என்னங்கிறதாக அறிந்து நாங்கள் வாழ்வதாக இருந்தால் அல்ஹம்துலில்லாஹ் தான். எனவே சில கணவர்கள் வித்தியாசமான நினைப்பாங்க, ஆனா இஸ்லாம் அப்படி சொல்லல. இஸ்லாத்துல அழகு என்கிறது, அதாவது உள்ள பெண்ணுக்கு எது எதெல்லாம் நாங்க காங்குறோமோ, எவ்வளவு அழகான விஷயங்கள் நாங்க காங்குறோம், அதெல்லாம் அதாவது யூஸ் பண்றதுக்கு இஸ்லாம் எங்களுக்கு அனுமதி தந்திருக்கிறதாக. அதே போல சொத்துரிமைகள் பெண்ணுக்கும் வழங்குகிற ஏனைய சமூகங்கள்ல பார்க்கும் நேரத்துல அந்த உரிமைகள் வித்தியாசமாக போயிடும். ஆனா இஸ்லாத்துல மிகவும் பேலன்ஸாக, அதாவது பெற வேண்டிய முறை அழகான பங்கீட்டு முறையில் என்ன செஞ்சுக்கிறாங்க, சொத்து உரிமைகளையும் எங்களுக்கு அளித்து இருக்கிறதாக விலகிக் கொள்ளவே. இவ்வளவுதான் சுருக்கமான சொன்னேன். சரி, அடுத்த காரணாவதமாய் விசேஷ என்ன, காந்தாவ தனி பங்களுமே எளியட்டே. ஜனாதிபதி என்ன கூட போகும்போது ஐதிவாசிகம் ஊட்டிக்கால் ஹரி வாரே எச்சாராய் நமக்கு காந்தாவட்டனே காந்தாவட ஆராக்ஷாவை
තනියෙන් යන්න එපා මුරකාරයෙක් එක්ක යන්න. කවුද මුරකාරයා? සැමියා. කවුද මුරකාරයා? එයාගේ පවුලේ ඥාති. මහරමුදවිය. දැන් මේක රයිස් නැතිවීමක්ද තියෙන එකක්ද? හොඳයිද නැද්ද? අඩේ වෙන අය වගේ නේ මම යන්නේ. වෙන කාන්තාවන්ට ආරක්ෂකයෝ නැහැ. මට යන්නද මට මගේ පුරකාරයෝ ඉන්නවා. එහෙමද නැද්ද? ඒතර කොයිතරම් දෙයක් ඉස්ලාම් කාන්තාවන්ට ලබා දීලා තියෙනවා. මේක එක පැත්තකින් අපි හිතන්නේ නැහැ ඒක වගේ තමයි තේරෙන්නේ. අනිත් පැත්තෙන් හිතනද මේක තමයි ඉස්ලාම් අපට ලබා දීලා තියෙන විශේෂම. ඒ නිසා කාන්තාවන් තනි පංගලෙන්නේ පිටත් වී යෑම ඉස්ලාම් සුදුසු නැහැ කියන එක අල් කුර්ආනයේ ප්‍රකාශ කරමින් සිටිනවා. ඊළඟ කාරණාව තමයි මේ සැමියාගේ සැමියා මවද්දා රහමා තියෙනවනේ. මවද්දා රහමා කියලා කියන්නේ මොකද්ද? ආදරය, සෙනෙහස, කරුණාව. මේක ලැබෙන්නේ නිතර කතා කිරීමෙන් තමයි. නිතර සංවාසයේ සංවාදයේ දෙන්න ඕනේ කාත් එක්කද? සැමියාත් එක්ක. මේ සංවාදයේ නොයෙදෙන නිසා තමයි බොහෝ ගැටලු වලට හේතු වෙන්නේ. සැමියාත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරලා මම අල්ලාහ්ව රසූල විශ්වාස කරපු කාන්තාවක් නේ. ඒතර කාන්තාව සැමියාත් එක්ක කතා කරනකොට සැමියාට ඕඩර් දෙන්නේ නැහැ. සැමියාට ඕඩර් කරන්නේ නැහැ. සැමියාගේ අදහස් අහනවා. සැමියාගේ අදහස් අහලා කටයුතු කළත් ඔබට ඉන්න පුළුවන් රජිනක් වගේ. සැමියාගේ අදහස් නැතුව ඕඩර් දෙන්න ගියොත් රජිනක් වගේ ඉන්න එනිසා කොහොමද සැමියාත් එක්ක කතා කරන්නේ? සැමියාත් එක්ක ඒක ඉදලා කොහොමද කටයුතු? අද මොකද්ද උයන්නේ? සමහර කාන්තාව රූල්ස් එකට වැඩ. අද gedara පාන් තමයි. අද හවසට සැමියා ඇවිල්ලා බලනවා මොකද්ද මේ උයලා තියෙන්නේ? දැන් ওই උයන එක පොඩ්ඩක් උදේට අද මම උයන්න යන්නේ උදේට මේක කරන්න යනවා හවසට මේක කරන්න යනවා. ටිකක් අමාරුත් එක තමයි. සැමියා දැන් කතා අඩේ කතා කරනවා. මාත් එක්ක මිලින්ද හොඳට කතා කරනවා. මොකද්ද උදේට? එපා අද උදේටත් උයන්න ඕනේ, දවල්ටත් උයන්න ඕනේ, රෑටත් උයන්න ඕනේ. එපා උදේට උයන්න එපා මම කඩෙන් ගෙනත් දෙන්න. පොඩි සහනයක් තියෙනවා. කතා කළේ නැත්තම් සැමියාත් බලන් ඉන්නවා කොහමද කඩ නැහැ නේද? ඇයි ඒ වගේ තත්ත්වයකට එන්නේ? මම සැමියාත් එක්ක කතා කරන්නේ නැති නිසා. සමියත් එක්ක කරුණාව සෙනෙහසෙන් කතා කරන්න නැති නිසා මම මොනවද වෙන්නේ? මේ තත්ත්වයටපත් වෙන්නේ මා විසින්ම තමයි. සැමියාව පිටත් කරලා යවන්න, ගෙදරින් පිටත් කරලා යනකොට මමත් නැගිටලා ඇවිල්ලා ගත්තද? ෆෝන් එකේම ගත්තද? පොඩ්ඩක් මතක් කරලා දෙනවා නේද? හරිද? ඔක්කොම පොඩ්ඩක් බලාගන්න. ලයිසන් එක, ඉන්ෂුරන්ස් එක. දැන් මට කියපුවා මම කියන්නේ මේ මල එනකොට මේ ලයිසන් ඉන්ෂුරන්ස් එහෙම ගත්තද කියලා මගෙන් ඇහුවා. පර්ස් එක ගත්තද? මට ටිකක් අමතකයි වැඩ ඇදෙන්නේ නැහැ. ෆෝන් එක ගත්තද? කියලා. දැන් එදල මට සෙනෙහස අඩේ මම දැන් කියලා ආවේ උයන් දෙපම මම කඩෙන් අරන් එන්නම් කියලා. එතකොට මේක තමයි ඒ කාන්තාවගේ අතේ තමයි තියෙන්නේ සැමියාව නඩත්තු කරන්න. දැන් රෑ වෙලා එනකොට සැමියා රෑ වෙලා නෝ හැමදාම රෑ වෙලා එනවා. මම මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? රෑ වෙලා ආවට කමන්නේ නැහැ. පොඩ්ඩක් මේ කියන්නේ කැපවීමක් තියෙන්න එපා. පොඩ්ඩක් ඇත්තටම කරන්න ඕනේ. බොරුවට නෙමෙයි, මේ පුටුවට වෙලා ඉන්න ඕනේ. රෑ වෙලා එනකොට දොරට කට්ටු කරනවා 12. මම නිදි නෑ. බොරුවටද? නෑ, ඇත්තට කරලා පෙන්න ඕනේ. මේක තමයි සැමියෙක්ව සැමියාව නොමග යවීමත් සැමියාව හොඳ ආකාරයකට පත් කිරීමත් කාන්තාවගේ අතේ තියෙනවා. එතකොට කාන්තාව ටිකක් කියනවා මම ඇවිල්ලා බලනවා, දොර ඇරලා බලනවා. තාම ඔයා නිදි නෑ නේද? ගොඩක් වෙලා හිටියද? අහනවා. නෑ, මම ඔයා එනකම් බලන් හිටියා. ඊළඟ දවසේ මම පරක් වෙලයිද? මතකේම බිරිඳ ගැන. එයා නැගිටලා ඉඳී මම ටිකක් යන්න ඕනේ වේලස. එහෙමද නැද්ද? එහෙමයි. මේක තමයි සංවාසය කියලා කියන්නේ. කෝල් එක. දැන් ඔය හැමෝටම කෝල් දීලා තියෙනවා. ලවල් දෙක සමහර අය ලැබිලා නැහැ. සමහර දැන් හැමෝම කාන්තාවක්. සැමියා ගිය ගමන් අනේ ඔයා කොහෙද ඉන්නේ කියලා කතා කරන්නේ. ඇයි කතා කරන්නේ? නෑ, ටිකක් අහලා බැලුවා. ටිකක් කොහෙද ඉන්නේ කියලා වගේ. අපි කතා කරනවද? කතා කරනවද? නෑ. කොච්චර ඊසි දෙලා තියනවද? කෑවද? 12ට වැඩට එනකොට ටිකක් කෝල් එකක් දීලා බලනවා. අපි කන්න යන්නේ. ඔයා කෑවද ඩාලි? කතා කරන්න, ලස්සන කතා කරන්න ඕනේ.
එතකොට මොනවද වෙන්නේ? ආදරේ එනවද නැද්ද? ආදරේ එනවා. අපි එහෙම කතා කරන්නේ නැහැ. එක වැරද්ද අපි තියෙන්නේ අපි සැමියා හා බිරිඳත් එක තියෙන ඒ කතා බහ නැති වෙලා යනවා. එතකොට අපි කතා කරන්නේ කාත් එක්කද දන්නවද? ටීවී එකත් එක්ක කතා කරයි. ෆෝන් එකත් එක්ක කතා කරයි. තව මොනවද? තව ගොඩාක් දේවල් එක කතා කරයි. නමුත් සැමියාත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට සැමියාගේ පැත්තෙන් උත් අපි කතා කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒක පිරිමියායිට කතා කරනකොට තමයි ඒක ගොඩක් හොඳ කතා කරන්න. ඒ වගේම එනකොට කොහොමද තේ එකක් වක් කරලා දෙන්න ඕනේ මහන්සිය. නේද? විඩාවට පතර තේ එකක් වක් කරලා දෙන්න. සමහර දන්නවා ඇත්තටම මේ මහත්තයා අයිස් ගහලා තමයි එන්නේ කියලා. එහෙමත් තියෙනවනේ සමහර එහෙම තමයි දන්නවා. අපි එහෙම පෙන්න ගන්න බෑ. එයාට පෙන්වන්න ඕනේ ගොඩක් මහන්සි වෙලා ඇවිල්ලා ඉන්නේ. එතකොට එයාට ඒ පෙන්නන ප්‍රතිචාරය ඔබට ලැබෙවි කියන එක මතක් කරගන්න ඕන. ඒ නිසා ඉස්ලාමීය සහෝදරවරුනි ඒ ආකාරයෙන් අපි අනිත් එක තමයි ලස්සන කියන එක කාන්තාවට ඉතාමත් වැදගත්. අද කාන්තාව ලස්සන කියන එක නෑ. ලස්සන කියන එක අපිට පේන නෙමෙයි. තමන්ගේ සැමියාට පේන. ගෙදර ඉන්නකොට අර කප්ටාන අඳපුනාර එකක් ඇඳගෙන ඉඳීවි. නැත්නම් මොනවර දෙයක් ඇඳගෙන ඉඳීවි. කුස්සිය වැඩ කරලා ඔහොම ගඳයි ඉන්න බෑ. ඔකෝ වැදිලා වැදිලා වැදිලා. වැදෙනවා තමයි නැතුව නෙමෙයි. නමුත් සැමියා එනවා කියලා දැනගත්තම මම පිරිසිදු වෙලා හරියට මොනවාද? එළියට කොහොමද යන්න කැමති? මොනවාද? දැන් මඟුල් ගේකට යනවනම් කොහොමද කැමති? ලස්සනට ඇඳලා මොනවාද? සුවඳ විලවුන් ගල්වලා මොනවාරි මේකප් තියනවා නම් ඒකත් දාලා රත්තරන් තියනවද? පැලඳිලා නේද? දැන් අපි අය රත්තරන් පළ දින්නේ කොහොමද දන්නවද? ගෙදර අල්මාරිය ඇත්තේ බලන්න. හිතලා බලන්න බලන්නේ කොහෙද කියලා. ගෙදරට අඳිනවද? ගෙදරට අඳින්නේ නැහැ. ගෙදරට අඳින්ද? රයිට්ස් හොඳටම දීලා දිනවා. ගෙදරට ලස්සනට ඇඳලා ඉන්නේ. ඇයි ලස්සනට ඇඳලා හිටියොත් ස්වාමි පුරුෂයා ඔබගෙන සතුටුයි. ස්වාමි පුරුෂයා වෙනත් දෙයක් ගැන බලන්න අවශ්‍යතාවයක් නැහැ. පාරේ යන කාන්තාවත් එක්කිනයි මගේ ගෙදර ඉන්න වයිෆුත් එක වගේ තමයි. ලස්සනට ඉන්නවා. ඒ නිසා ගෙදර හොඳ පිරිසිදුව, ඒ කියන්නේ ස්වාමි පුරුෂයාගේ ඉස්සරහා පිට පිරිසිදුව ඉන්න දැනගන්න ඕනේ. ලස්සන කරන්න ඕනේ තරම් ලස්සන කරන්න ඉස්ලාම අපිට කිව්වේ නේ. එපා කියලා කිව්වේ නේ. ඕනි තරම් ලස්සන ඉන්න ඕන නම් හැඩරුව අලංකාර වෙන්න, තව ටික එක්සර්සයිස් කරන්න. එහෙම කිව්ව ඉස්ලාම එපා කිව්වේ නෑ. සමහර මේ ඉස්ලාම එපා කියලා තියෙනවා. එහෙම නෑ. ගෙදර අපේ හැම එකම පිරිමියා කියන එක යම් යම් දේවල් විඳිනවා. තමගේ හැඩරුව අලංකාර කරගන්න එක්සර්සයිස් මොන හරි එකක් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ? ගෙදර කරලා තමන් අලංකාර වෙන්න ඕනේ. මේක තමයි කාන්තාවගෙන් සිදුවිය යුතු දේවල්. එතකොට පිරිමියාට දෙවෙනි විවාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තුන්වෙනි විවාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හතරවෙනි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මගේ බිරිඳ අල්හම්දුලිල්ලා මට ප්‍රමාණවත් කියන තරමට සැමියාව වැඩට යොමු කරන්න ඕනේ. වැඩට යොමු කරලා කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවට. ඒ කියන්නේ මා ගැන සැලකිලිමත් වෙන තරමට මම කටයුතු කරන්න ඕනේ. මම සැමියා ගැන මේ සැලකිල්ලට ගන්නේ නැති නිසා තමයි සැමියා මා ගැන සැලකිල්ලට ගන්නේ නැත්තේ. හැම දෙයක්ම ටිකක් බර කරලා කතා කරන්න පුරුදු වෙන්න ඕන. හරි. අනිත් එක නම් සැමියාට තමයි තියෙන්නේ. පවුලේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. නේද? කොහොමද විසඳගන්නේ? පිරිමි පාෂයේ යමක් කාන්තාව නිතරම මොනවද කරන්න ඕනේ? සැහැල්ලුවෙන් තමයි කටයුතු කරන්න ඕනේ. පිරිමියාට ටිකක් අල්ලාහු තාලා ආවදනක් දෙනවා. කොහොමද? කාන්තාවගේ ඉලෑටය නේද? කොඳුනාරටිය. ඉලෑටය නෙමෙයි කොඳුනාරටිය. ඒක මොනවද? හරි සිරිඳුයි. කෙලින්ම එකවර කෙලින් කරන්න යන්න එපා. එකවර කෙලින් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒවා කැඩිලා යාවි කියලා පිරිමියාට උපදෙස් දෙන්නේ මේ ඉස්ලාම්. එහෙනම් කාන්තාවත් එක්ක යහපත් ආකාරي සංවාදයේ දෙන්න. යහපත් උපදෙස් දෙන්න. කාන්තාවගේ වැරදක් දකින්නවා නම් කාන්තාවගේ වරද ලොකුවට ගන්න එපා. ඇයගේ යහපතක් කතා කරලා යහපතක් පෙන්නලා කතා කරන්න කියලා සැමියාට කියන. හරි එහෙම කරලත් සමහර කාන්තාව ඉන්නව මුරණ්ඩු කාන්තාව. අපි වගේ අය නෙවෙයි. මේ වගේ අයටත් ඉස්ලාම් කියනවා පොඩ්ඩක් මුරණ්ඩුයි. කියන දේ අහන්නේ නැහැ. දැන් ඉස්ලාම් දෙවන පිළිවෙත ගන්නවා. ඔබේ නිදි අහනෙන් කාන්තාව ඇඩ් කරන්න.
දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක මොනවද කියන්නේ? මොනවා කියලාද? පොඩ්ඩක් බය ගැසන්න. බය ගැසන්න ඕනේ. ලරම් කියනකොට අපි හැමෝම හිතාගෙන ඉන්නවා ගහන්න ඕනේ කියලා. මේක පිරිමියාට එහෙම ගැසීමේ අයිතියක් ඉස්ලාම් දීලා නැහැ. ඉස්ලාම් බය ගැසන්න. ගහන්න කියලා කියනවා යම් පාක්කුවට අපි දරුවෙක්ට වේවලක් අරගෙන බය ගැසනෝනේ. මේ වගේ දෙයක් කරන්න ඉස්ලාම් හැකියාව තියෙනවා. නමුත් මේ කරන තරවටුව කිසිම ආකාරයක ශරීරයට හීරීමක් හෝ සිදු වෙන්නට බෑ. ශරීරයට කැළලක් හෝ සිදු වෙන්නට බෑ. බය ගැස්වන්නට විතරක් තමයි මේ කටයුතු කරන්නේ. මේ හැරෙන්නට වෙනම ඉස්ලාම් අපට කිව්වේ නෑ. ඒ නිසා මිනිසුන්ගෙන් ඉතා උසස්ම පුද්ගලයා කවුද දන්නවද? තමන්ගේ බිරිඳට උසස්ම පුද්ගලයා කවුරුන්ද? එයා තමයි ජනතාව අතර උසස්ම පුද්ගලයා කියන රසුසල රත්මන් කිව්වා. ඒ නිසා ස්වාමි පුරුෂයා විසින් ඒ කාන්තාවට සැලකිය යුතු කර්ම මෙන්න මෙහෙම තමයි. ඒකත් හරියන්නේ නැහැ. දැන් ප්‍රශ්න. දැන් මොනවද කරන්නේ? මෙතනින් තමයි අපි පටන් ගන්න. දැන් පළවෙනි එක උපදේශය. දෙවෙනි එක නිදිහණින් ඇඩ් කරන එක. තුන්වෙනි එක යම් කිසි ආකාරයක තරවටු කිරීමක් කිරීම. හතරවෙනි එක දිවොස්ද? එතනට යන එක තමයි අනිත් ස්ටෙප් එක පැනලා තරණය කරලා තමයි අපි මොනවාද යන්නේ සාමාන්‍ය. අල්ලාහ් තාලා කුරානයේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. දැන් ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර කචල්. මොනවාද ප්‍රශ්නයක්ද? මම ඉතින් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. සමහර දේවල් දකින්නකොට ටක් ගාලා ඉවර කරගන්න වෙනවා. හරි. අවසානයකට මම කියන්නම්. දැන් ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. කොහොමද අපි මේක නිරවුල් කරන්නේ? දැන් කීන විදිහට සාකච්ඡාම කරලා බැලුවා හරියන්නේ නැහැ. දැන් ඩිවෝස් කේස් වශයෙන් තමයි යන්නේ. මේකට ඉස්ලාම් අපිට කියන්නේ කොහොමද දන්නවද? වයින් හිෆ්තුම් ශිකාකු බයිනිහිම. ඔවුන් දෙදෙනා අතර යම් කිසි ආකාරයක ඝට්ටනයක් ඔබ හිතෙනවා නම්, ඔබ දකිනවා නම්, ෆබාසු හකමම් මින් අහ්ලිහි ව හකමම් මින් අහ්ලියා. කෙලින්ම කාලියා ගාවට යන්නේ නැහැ. ගෙදරට ගිහිල්ලා ඕපදූප කියන්නේ නැහැ. අපේ කට්ටිය එවනේ. වාරංග එන මාපුල ඉපිරි සෙන්ජාංග අපිරි සෙන්ජාංග උම්මා නීඟ තම් පාක වෙනම එන හස්බන්ඩ් වත. මේ නැන්දම්මත් ටිකක් මොනවද කරන්නේ? සැරට කතා කරන්න. එහෙම නෙවෙයි ඉස්ලාම් කියන්නේ. හොඳ දෙයක් සඳහා තමයි කතා කරන්නේ. ගිහිල්ලා මගේ පවුලෙන් දැන් මම ස්වාමි පුරුෂයා මගේ බිරිඳ ඉන්නවා. පවුලේ ප්‍රශ්නයක් නම් මම කතා කරලා බැලුවා හරියන්නේ නැහැ. දෙතුන් පාරක් කියලා බැලුවා හරියන්නේ නැහැ. මේ සියලුම උපක්‍රම යෙදුවා ලේඩි හැදෙන්නේ නැහැ. බිරිඳ හැදෙන්නේ නැහැ. දැන් මම මොනවද කරන්නේ? මගේ පාර්ශවෙන් කෙනෙක් යවනවා. කොහමද? පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා එන්න. බිරිඳ ගාවට නෙවෙයි. තවත් එක්කෙනෙක්ව යවනවා. මොනවද? බිරිඳගේ පැත්තෙන් එක්කෙනෙක් යවනවා. යවලා දෙන්නවා. අපි දැන් දෙන්නම. ස්වාමි පුරුෂයා බිරිඳා ඉන්නවා. මොනවද කරන්නේ? දෙන්නටම උපදෙස් දෙනවා. සාකච්ඡා කරනවා. ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? හොඳ උපදෙස්. නිතරම ඉස්ලාම් තලාක් නෙවෙයි. තලාක් නෙවෙයි. මොනවද? දෙන්නම එකතු කරන්න තමයි බලන්නේ. පවුලේ අය හොයලා ගන්නකොට දැන් තීරකයෙක් යවනවනේ. මගේ පවුලෙන් තීරකයෙක් යවනවනම් මම කල්පනා කරන්නේ මේ තීරකයාගේ පසුබිම මොනවද කියලා. මේ තීරකයා ඩිවෝස් කේස් එකේ කෙනෙක් නම්, එහෙම නැත්නම් මේ නිතරම මේ පවුල් කරන කෙනෙක් එක්කෙන වගේ නම්, ඒ වගේ තීරකයෙක් ගත්තනම් පවුල සාර්ථක වෙන්නේ නැහැ. අපි හැම තීන්දුවක්ම ගන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? අල්ලාහ වෙනුවෙන්. අල්ලාහ වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ. හරි, තීරකේ කැවුවා, ඒ තීරකේ කැවුවා, දෙන්නම කතා කළා. ඔව්, අපි දෙන්න ජීවත් වෙන්න හොඳද නැද්ද? ඒ අය තීන්දුව කරાવી. හරි, නැවතත් අපි දෙන්න හොඳට එකතු වෙන්නට හැකියාවක් තියෙනවා නම් එකතු වෙනවා. ඒ හින්දා තමයි ඉස්ලාම් වෙනත් සංස්කෘතීන් වගේ නෙවෙයි. ඉස්ලාම් ධර්මයේ තලාක් කීයක්ද? එකක්ද? දෙකක්ද? තුනක්. තලාක් තුනක් කිව්වෙන් පස්සේ තමයි බිරිඳව අපි අතහරින්නේ. තලාක් තුනක් ඇයි තිබ්බේ? වෙන් කරන්නද? නෑ, එකතු කරන්න බලන්න ඕනේ. ගොඩක් දේවල් කියලා තීරකෙක් ඒ පැත්තෙන් තීරකෙක් මේ පැත්තෙන් තීරකෙක් කතා කරලා බලලා හරි ජීවත් වෙන්න බෑ කියලා දෙදෙනාම තීන්දුව කරනවා නම් දැන් මම මගේ පාර්ශවයේ තීරකෙ මේ දෙන්නා කවදාවත් හරියන්නේ නෑ. දැන් මොනවද කරන්නේ? විවාහය අදිනවද? නෑ, ඩිවෝස් එක දෙන්නේ. ඇයි? තවත් ජීවිතයක් ගත කරන්න ඒ අයට ඉඩ දෙන එක. මේක තමයි ඉස්ලාම් අපට ඉතාමත් පෞල් ජීවිතයේ තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. අපි තව කොටස්
බොහොමයක් අතහැරියා දෙමෝපියන් අපේ 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 නැන්දම්මා මාමා පිළිබඳව අපේ ඥාතීන් පිළිබඳව අපේ ගනුදෙනු පිළිබඳව මේ ඔක්කොම අපි අතහැරියා සාමාන්‍යයෙන් මම ගොඩක් බොහෝ දුරට කතා කළේ ස්වාමි පුරුෂය හා බිරිඳ අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ නිසා අල්ලාහ් තාලා අපේ පෞල් ජීවිත සාර්ථක ජීවිතයක් කරගැනීමට අල්ලාහ් තාලා අප සියලු දෙනාටම වාසනාව ලබා දෙත්වා අපගේ පාපයන් සියලුම කමා කරත්වා අපි ඇහුණු විදියට අපි ශ්‍රවණය කළ ආකාරයට හොඳක් තියෙනවා නම් ඒක මගේ ජීවිතයේ කටයුතු කිරීමේ වාසනාව අප සියලු දෙනාටම ලබා දෙත්වා වාකිර දාවනා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. ආ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඕනම වෙලාව. මාල් ප්‍රශ්න තියෙනවා නම් ඔව් හොඳයි. ඉස්ලාම් කියනවා තලාක් පළවෙනි තලාක් එකේදී නැවතත් ස්වාමි පුරුෂයාට පුළුවන් බිරියව ගෙන්න ගන්න. ඒ වෙනකන් සියලුම වියහිය දම් දරන්න ඕනේ ස්වාමි පුරුෂයා. සමහර අය ඉන්නව එහෙම නැහැ. තලාක් දුන්නා පස්සේ අම්මල ගෙදර කහලා බිලා ඉන්න මොනක් දෙන්නේ නැත්තේ. වියදම් දෙන්නේ නැහැ. දෙවනි තලාක් එක තුන්වෙනි තලාක් එක මේ වෙනකන් මුත්තලාක්. ඒ කියන්නේ තලාක් තුනම කියනකන් සියලුම වියහිය දම් දරන්න ඕනේ කවුද? තලාක්රයන් පස්සේ මොනවද කරන්නේ? සම්පූර්ණ තලාක්රයන් පස්සේ නැවතත් ස්වාමි පුරුෂයාටයි බිරිඳටයි එකතු වෙන්න බෑ. නව ගිවිසුමකින් තොරව. ඒ නව ගිවිසුම ඇති කරගත යුත්තේ කොහොමද? ස්වාමි පුරුෂ බිරිඳ තවත් කෙනෙක් එක්ක විවාහ වෙලා ඔහු විසින් ඩිවෝස් කරලා ඉන් අනතුරුව තමයි නැවතත් මට මගේ බිරිඳව ගන්න පුළුවන්. හේතු බොහොමයක් තියෙනවා. එකක් තමයි පෙර ස්වාමි පුරුෂයා හොඳයි මෙයාට වැඩිය කියලා දැනගන්නට අවස්ථාව. එහෙමත් නැත්නම් මෙයාට පසුතැවිලි අවස්ථාව තරහ කරපේ කියලාට පළවෙනි බිරිඳ හොඳයි දැන් ගත්ත එකේනා මාව විනාශ කළා කියලා තේරෙන ආකාරයට තමයි ඒ විවාහය තිරදී. සමහර විවාහ ආපහු නැවතත් එහෙම සිදු වෙනවා. ඒ නිසා ඒ විවාහයක් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ තවත් විවාහයක් ඉරගැනීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ සැමියා හා බිරිඳ තලාක් තුනක්ම දීලත් පිළිගත්තේ නැහෙනේ. ඒ නිසානේ තලාක් කළේ. එක චාන්ස් එකක් දෙපාරක් තුන් පාරක් මෙහෙමත් කියලා මේ තර උපදෙස් දීලත් මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. දැන් එකතු වෙන්න ඕන නම් පොඩ්ඩක් පනිෂ්මන්ට් එකක් බලන්න. නැත්තම් ඒක වැරදි විදියට නෙමෙයි. තමන්ගේ බිරිඳ ගැන තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන වැටහෙන්නට තමයි එවන් කටයුත්තක්. සමහර වෙලාවට ඇති රයිට් පළවෙනි ස්වාමි පුරුෂයා විදිහට මෙයා හොඳයි. දැන් අතාරින්නේ නැහැ. එහෙම නෝ. ජෝක් කතාවක් තියෙනවා ඔයාලට කියන්න හොඳ නැහැ. පස්සේ වෙන වෙලාවක කතා කරමු එක. ඒ නිසා ඒක තමයි නීතිය මොනවද කරන්න ඕනේ? වෙනත් විවාහයකින් පස්සේ තමයි වෙනවා. තවත් මොනාරි තියෙනවද? සමහර ඉපදින්. ඒ කියන්නේ ඒක සාර්ථක නැහැ. අපේ ඉන්ෂාල්ලා අපි එහෙම වුණා කියලා කියමුකෝ. අපේ අනාගත දරුවෝ එහෙම කරන්න හොඳ නැහැ. විවාහ වුණායින් පස්සේ ඒ දෙන්නට තනි තීරණය ගන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඒක නැති නිසා තමයි ගෙදර ගොඩක් ප්‍රශ්න. දරුවෝ ගැන තීන්දු කරන්නත් අපිට බෑ. අපේ දරුවෝ ගැන තීන්දු කරන්නේ කවුද? අපේ මාමයි නැන්දයි. එතකොට ඒකට ඉඩ දෙන්නේ කවුද? එනිසා විවාහයක් වුණ විගස වෙන් වෙලා යන එක තමයි ගොඩක් හොඳ. ඒකට කියලා මේ දෙමව්පියන්ව අතහැරලා යන එක නෙමෙයි. සමහර දේවල් තියෙනවා අම්මයි තාත්තයි විතරයි එක දරුවයි. එහෙම යන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට ඒව අපි උපදෙස් ලබලා කොහොමද මගේ ජීවිතේ මම මේ වගේ තත්ත්වයක කොහොමද කරන්න ඕනේ කියන එක හැමෝටම ඒකාකාරීව බලපාන්නේ නැහැ. ඒව කල්පනා කරලා තමයි අපි කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කරගන්න. හරි. වෙන මොනවා හරි තියෙනවද? අද දවස ප්‍රයෝජනවත් වුණාද? අහම්බලින්. එහෙනම් අපි අවසන් කරගමු.